තිබුණි. පසුගිය මාස කිහිපය තුළ අපේ විපක්ෂ රාජකතුමා මේ රටේ පීඩනයට පත් වෙලා තියෙන ජන කොටස් හම් වෙනවා. වෛද්‍යවරු, ගුරුවරු, ඉංජිනේරවරු සෑම වෘත්තියක්ම අපි ඇවිල්ලා හම් වෙනවා. මෙයාගේ අඳුනාව තමයි අපිට ජීවත් වෙන්න බෑ. ගිය සතියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු අපි ඇවිල්ලා හම් වුණා. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහොම දෙනෙක් මධ්‍යම පන්තියේ අය පඩියෙන් ජීවත් වෙද්දී මේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න කලින් ඕන් කොටසක් ජීවත් වෙන්න කොටසක් ණය ගෙවන්න තලස්පක් කළා තිබ්බා. ඕකේ පඩියෙන්. නමුත් මේ අධික බදුබර නිසා ඒ විශ්වවිද්‍යාල මහාචාර්යවරු අපිට කිව්වා, ආචාර්යවරු අපිට කිව්වා, අද අපිට ඉතිරි වෙන්නේ රුපියල් 1000ක් 1500ක් වගේ මුදලක්. මේක කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජ්‍ය ආදායම නැති වුණා. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විතර කියනවා ආදාය බෝඩ කියලා. කවුද රාජ්‍ය ආදායම නැති කරගත්තේ? අපි නෙමෙයි. යහපාලන ආණ්ඩුව කාලේ ගරු සභාපතිතුමනි, පෞද්ගලික සාකච්ඡා බෑ. ඔබතුමා අපි කියන වහගෙන ඉන්න ඕන. යහපාලන ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව බලයට පත් උනා විතරයි අපි රාජ්‍ය ආදායම වැඩි කරගන්න අවශ්‍යතාවය තිබුණා. අපේ නෑ බඩින් නෑ නික උපදේශ දුන්නේ. ආදරයට කිව්වේ, ආදරයට කිව්වේ. ඇත්ත වශයෙන්ම අපිට ඒ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ කාලේ හිටපු අපිට කිව්වා අපි ලොකු සමාගම් වලින් බදු ගහමු. පොඩි මිනිහකින් නෙමෙයි. එතකොට අපි කිව්වා අපි ලොකු සමාගම් වලින් බදු ගැව්වොත් ඒ සමාගම් අපිත් එක්ක තරහ වෙයි නේද කියලා අපි හැව්වා. එතකොට එතුමා දුන්න උත්තරේ තමයි ලොකු සභාගම් තමන්ගේ ලාභයෙන් 100ට 60ක් හංගනවා. බදු ගෙවන්නේ ආදායම 100ට 40කට. අපි ඒ 40 ටැක්ස් කරමු. මොකක්ද ඕනේ ගරු සභාපතිතුමනි? පෞද්ගලික සභාගම් වල ඒ 100ට 40 ටැක්ස් කළා. අපි අවුරුද්දට බිලියන 800ක් අපි හොයාගත්තා. මේගොල්ලෝ මොකද්ද කරුවේ? දැන් ආදායම නෑ නෑ කියනවනේ. පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක වැඩ බද්ද අවශ්‍ය කෙරුවා. හරිද? එතකොට පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක් මේගොල්ලෝ නැති කරගත්තා. ඒගොල්ලෝ පොරොන්දුවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්න කලින් ශංගරිලා හෝටලේට ලොකු ව්‍යාපාරිකව 4500ක් ගෙනැල්ලා පොරොන්දුවක් දුන්නා. මේ වැට් එක අයින් කරනවා කියලා. ඒගොල්ලෝ ලොකු සභාගම කිව්වා වැට් එක අයින් කරන්න අපි ඒක ආයෝජනය කළා රැකියාව හදනවා කියලා. ඔවුන් රැකියාව හැදුවට ඒ බිලියන 800 සාක්කුවක් දාගත්තා. ඒකයි මම කියන්නේ මේ ලොකු සභාගම ගැන විශ්වාසය තියලා කටයුතු කරුවට ලොකු සභාගම හැමදාම හිතන්නේ එයාගේ පෞද්ගලික ලාභය ගැන. ඔවුන් රටට ආදරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවංකව ඒ බදු සහනය දෙන්නේ නැති ඔවුන් කිව්වා අපි ඒක ආයෝජනය කරනවා කියලා. නමුත් ආයෝජනය කෙරුවේ නැහැ. ඉතින් මේකයි තත්ත්වය. ආණ්ඩුව තමයි ආදායම නැති කරගත්තේ. දැන් මේගොල්ලෝ ආදායම නැති කරගෙන අද විශ්වවිද්‍යාල මහාචාර්යවරු, වෛද්‍යවරු, වෘත්තිකයන් බදු ගහනවා. මම උසස් අධ්‍යාපනයේ අපිට කාලේ අපිට ඕන්තර සල්ලි තිබ්බා. අවුරුද්දකට බිලියන 800ක් තිබ්බා. අපි ඉල්ලන සෑම සතයක්ම අපිට දුන්නා. අපි විශ්වවිද්‍යාලවල ඩේවාසික ප්‍රශ්න අවුරුදු ගානක් තිබ්බා. ඩේවාසික ප්‍රශ්නය අපි ගොඩනැගිලි 30ක් කාලේ අවසන් අපි ගොඩනැගිලි 30ක් ඇදුවා. අපි ඩේවාසික ප්‍රශ්නේ ඉවර කෙරුවා. අද ඩේවාසික ප්‍රශ්නයක් නැහැ. කාලයක් තිබ්බා පෙළපාල ගියා අපිට ඉන්න තැනක් නැහැ කියලා. අපි තාක්ෂණික පීඨ 5ක් ආරම්භ කෙරුවා. වෛද්‍ය පීඨ 3ක් ආරම්භ කෙරුවා. ඉල්ලන හැම ඉල්ලීමක් අපි දුන්නා. අනිත් එක සියල්ලට වඩා මම සතුටු වෙනවා. මම උසස් අධ්‍යාපනයේ අපිට කාලේ විශ්වවිද්‍යාලයට නිදහස දුන්නා ගරු සභාපතිවරි. අපේ කාලේ උපකොළපතිවරයා පත් කෙරුවේ ඡන්දේ.
විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඡන්ද දීලා පත් කරගත්තා. මොකද ඒක හොඳයි. හොඳ කෙනෙක් පත් වෙනවා. නමුත් මොකද්ද මේ ආණ්ඩුව කිරුවේ? ආවා විතරයි. ඡන්දයෙන් පත් වෙන ක්‍රමය අවදි කළා. සම්මුඛ පරීක්ෂණ කැඳවලා අවශ්‍ය කට්ටියට ලකුණු දීලා ඒ අය දැන් උපකුලපතිවරු හැටියට වැඩ ගන්නවා. ඉතින් මේකයි රටේ තත්ත්වය. මේගොල්ලෝ රට බං කළොත් කිරුවේ නැත්නම් අවසන් කරන්න ගන්න මම. මම එලාව ටිකක් ගන්න අයියා ටයිම්. රට බං කළොත් කරමු නිසා තමයි අද විශ්වවිද්‍යාල කතිකාචාර්ය වරුත් දෙවේ මුළු රටම අද විනාශ වෙලා තියෙන්නේ රට බං කළොත් කරමු නිසා. දැන් බලන්න මේ බං කළොත් කියලා ප්‍රකාශ කරුවයින් පස්සෙත් සීනි සභාගමකට මේ සල්ලි නැහැ කියනවා. වෘත්ති කියන්නේ බදු අහනවා. සීනි සභාගමකට කෝටි 16000ක බදු සහනයක් දුන්නා. 16 මිලියන්. ඒක තිබ්බනම් අද විශාල වැඩ කොටසක් කරන්න තිබ්බා. අසූචි පොහොර අපි පොහොර ඕඩර් කෙරුවා. පොහොරත් නැහැ සල්ලිත් නැහැ. මිලියන 2500ක අසූචි පොහොර. ඉතින් මේක තමයි තත්ත්වේ. ඉතින් රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මේ රට ගොඩ ගන්න බෑ. අද අපි රටට අලුත් ආණ්ඩුවක් ඕන. අද ජාත්‍යන්තරය වුණත් මේ අය විශ්වාස කරන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර ආධාර ලැබෙනවා නම් මේ අය ගැන විශ්වාසයක් නැහැ. හරියට පරිභෝජනය කරයිද කියලා. ඉතින් අපි කියන්නේ අපි රජයට සහයෝගය දෙන්න සූදානම්. නමුත් ආණ්ඩුව ආදායම වැඩි කරගන්න බදු ගන්නවා විතරයි. අද අපඩයනේ අඩු වෙලා ජාතික ආදායම අඩු වෙලා බදු ගන්නවා විතරයි. අපඩයනේ වැඩි කරගන්න අවසන් කරන්න ආදායම් වැඩි කරගන්න රජයට කිසිම බැරි පිළිවෙලක් නැහැ. අනිත් එක බංකොලොත් රටකට ගරු සභාපතිතුමනි ආයෝජකයේ එන්නෙත් නැහැ. ආයෝජකයේ ඉන්න නම් අලුත් ආණ්ඩුවක් ඕන, අලුත් පාලකයෙක් ඕන. ඉතින් මම විශ්වාස කරනවා ඉදිරියේදී තියෙන බැතිවරණ නියම වෙලාවට තියලා ජනතාවට අලුත් ආණ්ඩුවක් පත් කරගන්න අවස්ථාව ලබා දෙයි කියලා මම විශ්වාස කරා. අද ආණ්ඩුවේ කී දෙනාද ඉන්නේ? ඉස්සරහ කී දෙනාද ඉන්නේ? 3 දෙනා ඉන්නේ. 1, 2, 3, 4, 5 කවුරුවත් නැහැ. පිටිපස්ස ඉන්නවා 2ක් මං හිතන්නේ. ඉතින් මේක විනාඩි 3ක් වැඩිපුරම තියෙනවා ගර්මන්තෝ. ආණ්ඩුවටත් පාර්ලිමේන්තු එපා වෙලා. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වය නැති කරන්න ජනමතයක් විමසලා ජනතාව බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් පත් කරගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි ගර්මන්තුමා. මේ ළඟට